ඔව් ආයිබෝ ග්‍රීන් ලංකා ෆාම් එකේ මම හසන් කතා කරන්නේ මේ හදෙන් අපේ අලුත්ම ප්‍රොජෙක්ට් එකක් යනවා දැන්ට මේකෙන් බලාගන්න පුළුවන් වෙනවා අපේ පාර්ටි කොහොමද තියෙන්නේ පළල කොහොමද ටික මේ විදිහට අපි තමයි ඩිෆරෙන්ෂියේෂන් කරේන ළඟම වතුර තියෙන නිසා ඒකෙන් වතුර අරගෙන වතුර දානවා සාමාන්‍ය මේ පුත්තලම දිස්ත්‍රික්කයක පැත්තක් සාමාන්‍යයෙන් හුඟක් යට වෙන පැති තමයි තියෙන්නේ. ඒ නිසා යට වෙන පැති වලින් කරනවා නම් වැල්ලපස වුණොත් උස්පාතිය හදන්න වෙනවා. ඒ කියන්නේ වැල්ලපසෙන් සාමාන්‍යයෙන් උස්පාතිය හදන්න ඕනේ වෙන්නේ නැහැ. නමුත් මේ වාගේ පස නම් අනිවාර්යයෙන්ම මේ යට වෙන පැත්තක් නම් උස්පාතිය හදන්න වෙනවා. ඒ වගේ උස්පාතියක් හදලා තමයි මේ හිටවලා තියෙන්නේ මේක පොඩ්ඩක් ඒ කියන්නේ මාස පහ වෙලා තියෙන්නේ මේක හිටවන්න තිබුණේ අපි සාමාන්‍ය ජනවාරි වල හිටවන්න තිබිච්ච එක තමයි මේ කොරෝනා කේස් එකේ හින්දා පොඩ්ඩක් ඒකෙන් හැම එකක්ම පරක්කු වුණා පරක්කු වෙලා දැන් තමයි ඒ පැල ගනන්ලා හිටවන්න දැන් බිම සකස් කරලත් හුඟා කල් වෙනවා කරලා දැන් තමයි හිටවන්න මොහොතක් හම්බුනේ නෝ ලොකු වඩුවක් හම්බුනේ නිසා කොහොම හරි ඇතුලෙන් ඇවිල්ලා වැඩේ කරගෙන යනවා මේ ඒ වගේ දැන් ඒ පැත්ත හිටවලා තියෙනවා හැමතැනම හිටවලා දැන් සාමාන්‍ය මෙතන තියෙනවා අක්කර 7ක ඉඩමක් අක්කර 7ක ප්‍රොජෙක්ට් එකක් තමයි මේ කියන්නේ සාමාන්‍යයෙන් යහපැත්තේ තාම පාත්ති හදලා තියෙන්නේ නමුත් ඒක පොහොර දාලා වැඩ තාම ඉවර නැහැ සාමාන්‍යයෙන් හුඟක් දුරකට 4 කර 7ක් කිව්වොත් හුඟක් දුරට තියෙන්නේ ඩිෆරිගේෂන් සිස්ටම් එක දාගන්න බෑ මේ වතුර හැමතැනම වතුර බහින්න සාමාන්‍යයෙන් දවස් 15 20ක් යයි ඉතින් වහින නිතරම වහින නිසා මේ වතුර බහින්නේ නැහැ අපේ ඉතින් මේ ප්‍රොජෙක්ට් එක දැන් තමයි ස්ටාර්ට් කරන්නේ අලුත් ප්‍රොජෙක්ට් එක පරණ ප්‍රොජෙක්ට් එකේ ගස් ඕගොල්ලන්ට පෙන්නලා ඇති ඒකට වඩා මේ හුඟක් සාර්ථකයි කියන්නේ හුඟක් කාන්තාරේ වගේම තැනක් ඒ කියන්නේ කිසිම ගස් කුලක් නැහැ මේ පත්ත පළාතටවත් වතුර නම් කිසිම ප්‍රශ්නයක් නැහැ කරන්ට් එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේන් ලයින් එක යහපැත්තේ මේන් ලයින් එක තියෙනවා මේ වතුර වැස්සට වතුර තියෙනවා මේක ජඹුර තියෙනවා මේ අඩි 4ක් විතර ජඹුරට මේ වතුර තියෙනවා ඒකේ නැචරෝසට අපි පාත්තිය හදලා තියෙන්නේ එ නිසා අඩි 4ක් විතර යටට තියෙනවා මේක ඒකේ නැතනෙ තම හාරල මෙතනට දාලා තියෙන්නේ ඒ නිසා ඒක ලොකු කාණුවක් විදිහට ඒක තියෙනවා නමුත් මේකේ හින්දෙන් නැහැ වතුර සාමාන්‍යයෙන් මාස 6ක් විතර අනිත් වැස්ස එනකොට මේ වතුර ඉවර වෙනකොට අනිත් වැස්සෙන් ඒ වතුර පිරෙනවා ඒ නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ එනිසා පොඩි පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුනේ මේ වාගේ වැල්ලපසක් තියෙනවා නම් මේ වාගේ පාත්‍ය හදාගන්න කියන එක තමයි කියන්නේ මම පේත්‍ති පාත්‍ය පළල කොච්චරද කියලා බලාගන්න පුළුවන් පළ හිටවලා තියෙන කොහොමද කියලා බලාගන්න පුළුවන් මේ හැම එකක් මාඩි දෙකේ දෙක වල හරලා කොම්පෝස් පුරවලා තියෙන්නේ කොම්පෝස් පුරවලා ගොම පුරවලා ඒ ඔක්කොම පුරවලා තමයි මේ පළ ටික හදලා තියෙන්නේ මේ වැල්ල තනි කර වැල්ලපසක් තියෙන්නේ එනවනේ තනි වැල්ල පස තියෙන්නේ මේ පසේ තමයි ඉතින් කාබනික මැක්සිමම් කාබනික දාලා මේ කාබනික විතරයි මේකට දාලා තියෙන්නේ මේ කාබනික දාලා තමයි මේක හිටවලා තියෙන්නේ හරි අපෝ පොඩි ෂූටි වීඩියෝ එකක් මේක ඕගොල්ලන්ට නිකන් පොඩි මේකක් දෙනුමක් ගන්න කියලා තව මොන හරි අවශ්‍ය වුණොත් අපිට මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම හරි තව තව දේවල් දෙනුවත් කරන්න පුළුවන් අපිට සුබ දවසක්